සුවිශේෂී පුන් පොහොය දවසකයි අපි මේ රැඳී සිටින්නේ. ශ්‍රී ලක්වාසීන් විදිහට අපටත් ඉතාමත් වැදගත් පුන් පොහොය දවසක්. තථාගත බුදුපියාණන් වහන්සේ දෙවන වරට ලංකා භූමිය ස්පර්ශ කරපු ඉතාමත් සුවිශේෂීම දිනෙයි ඔබ අපි මෙසේ මුණ ගැහෙන්නේ. ඒ වගේම අපි මේ රැඳී සිටින ස්ථානයත් ඉතාමත් සුවිශේෂී පින්බිමක්. පන්සලෙන් ගමට විය යුතු සේවාව මනා ලෙස ඉටු කරමින් මේ ප්‍රදේශවාසීන්ට මහා පින්කම් රසක් කරගන්න පුළුවන් තැනක් විතරක් නෙවෙයි, ඔවුන්ගේ සුවිශේෂී අවශ්‍යතාවයන් වලට හැමදෙනා පිළිබඳව සොයා බලන සුවිශේෂී විහාරස්ථානයක් විදිහට අපට මේ පින්බිම හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. නාරායන පිට දාබරේ මාවතේ ශ්‍රී ගෞතම විහාරස්ථානය අද දවසේ අපි තෝරාගන්නේ මේ උතුම් පුන් පොහොය දවසේ මේ සදහම් තොරතුරු කරුණුකාරණා පින්කම් සියල්ල ලෝකයට විසුරුවා හරින්න හොඳම විහාරස්ථානයක් විදිහට මේ කටයුත්ත මෙලෙසින් සාර්ථකව ඔබ වෙත ගෙන එන්නට, සමස්ත රටට ලෝකයට මේ දහම් කරුණු ගෙන යන්නට අපිට බොහොම පින් සිතින් යුතුව මේ සියලු දේවල් සඳහා අනුශාසනා කරමින් මේ අවස්ථාවන් උදා කර දෙන්නට කැප වී සිටින අපි හැම දිනාටම බොහොම අනුකම්පාවෙන් අද දවස පුරාම මේ සියලු පින්කම් ඔබ වෙත ගෙනෙන්නට අනුශාසනා කළ නාරහෙන් පිට දාබරේ මාවතේ ශ්‍රී ගෞතම විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටුමුණේ උප ප්‍රධාන අධිකරණ සංගනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනසාර ශාස්ත්‍රපති පූජ්‍යපාද ඕමල්පේ සුමනරත්න අපේ නායක මාහිමිපාණන් වහන්සේ බොහොම ගෞරවපූර්වකව මේ මොහොතෙත් අපි සිහිපත් කරන්නේ. ඒ සමගම මේ සියලු කාරණා කටයුතු වෙනුවෙන් අපකැප වුණු දායක පිරිස උදව් උපකාර කළ හැම දෙනාමත් බොහොම පින් සිතින් යුතුව පින්පෙත් අනුමෝදන් කරන ගමන් අද දවසේ අපි දැන් සූදානම් වෙන්නේ සුවිශේෂී ධර්ම දේශනාවකට, ඒ වගේම ආශිර්වාදාත්මක පූජාවකට, වගේම අද දවසේ අෂ්ටාංගික සීල සමාදන් වුණු හැම දෙනාටම සිල් පවාරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගනිමින් මේ පින්කම් මාලාවේ අවසාන පින්කමත් සමගින් ඔබ අප මුණගැහෙන්න සූදානම් වෙන මොහොත. බක්පුන් පොහොය භාග්‍යවන්ත මාසයක සිංහල ක්‍රමයට වසරේ මුල්ම මාසය විදිහට අපි සලකන මේ මාසය තුළ ඒ විදිහට බලනවා නම් අපිට වසරේ මුණගැහෙන මුල්ම පොහොයයි බක් පොහොය බවට පත් වෙන්නේ. එවන් පින්කම් කරන්නට අද දවසේදීත් සහභාගී වුණු සහය දුන්නු හැම දිනාටම පින්පෙත් අනුමෝදන් කරමින් නැවත වතාවක් අපි ආරාධනා කරමු සාදුකාරණං වමින් අපි හැම දිනාටම අනුකම්පාවෙන් මේ සුවිශේෂී ධර්ම දේශනාව සහ ආශිර්වාද පූජාව පවත්වන්නට පුංචි මහවත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ විහාරාධිපති දාපනේ විමල වංශ අපේ හැමදුරන් වහන්සේට අවසරයි. අපේ හැමදුරනේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රායස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්දම්ම සවෙනං කිච්ඡෝ බුද්ධානං උපාදෝති ති. විහාරාධිපති අතිගරු නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොට ඇති සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත ගුණසම්පන්න කාරුණික බෞද්ධ පින්වතුනි, දැන් මේ හැමදෙනාම සූදානම් වෙන්නේ
ලෞතුරා තථාගත භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මුතුන් වූ මිහිරි ශ්‍රී සද්ධර්ම දේශනාවෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීමටයි. අද මේ උතුම් පුරපසළොස්සක් පොහොය, බක් පුරපසළොස්සක් පොහොය කියන්නේ අපි හැම දිනාටම ඉතාමත් වැදගත් වූ පොහොය දවසක්. අපි දන්නවා, අපි අහලා තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට වැඩ ඉන්නේ චේතවන මහා විහාරේ. ඊයේ රාත්‍රී කාලේ බුදු පියාණන් වහන්සේ වෙනි දවසක ගත කළේ වැඩ සිටියේ චේතවන මහා විහාරේ. එවෙනකොට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 5ක් සම්පූර්ණ වෙනවා. උන්වහන්සේ අද අලියම නැගිටලා අලියම 5ට තථාගත බුදු පියාණන් වහන්සේ නැගිටිනවා. අලියම 5ට නැගිටලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා කෝටි 24 වාරයක් මේ උතුම් ලෝකේ දිහා බලනව කාටද පිහිටවන්නේ කියලා. එදා බුදු ඇසට දකින්නවා මේ ලංකාවේ චුල්ලෝදර මහෝදර නා රජුරුවන් දෙදෙනා අතර මිලි මැණික් පුටුවකට යුද්ධයක් සූදානම් වෙලා ඉන යුද්ධ කරන්න. උන්වහන්සේ දකින්නවා මේ යුද්ධයේදී විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ ස්වභාවයට පත් වෙනවා, විනාශ වෙනවා. උන්වහන්සේ දකින්න උන්වහන්සේගේ නිර්මල බුදුදහම 5000ක් කල් පවතින්නේ මේ ලංකාදීපේ. චුල්ලෝදර මහෝදර නා රජුරුවන්ට අනුකම්පා පිරිස බුදු පියාණන් වහන්සේ සවැත් නුවර චේතවන මහා විහාරේ ඉඳලා දාලියම ලංකාවට වැඩම කරනවා. වැඩම කරවලා නාගදීපේට සමගිය ඇති වැදගත්කම, වටිනාකම, චුද්දෙන් සිද්ධ වෙන විනාශය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ නාග පිරිසට ධර්ම දේශනාව සිද්ධ කරනවා. ධර්ම දේශනාව අහගෙන ඉන්න මේ නාග පිරිස පැහැදෙනවා බුදුහාමුදුරුවන්ට. පැහැදිලා බලන්න මේ යුද්ධය ආරම්භ කරන්න හේතු වුණේ මේ මැණික් පුටුව. පරම්පරාගත මැණික් පුටුව. මහෝදර නාරජ්ජුරුවන්ගේ අම්මට තාත්තට අයිති වෙච්ච එකක්. මේ සහෝදරියට මේක දෑවැද්දට දීලා තියෙනවා. මහෝදර මහරජ්ජුරුවන්ගේ නැගණියට. කොහොම හරි මේ නැගෙනිය අසනීප වෙලා මැරෙනවා. මැණික් පුටුව පිළිබඳව ආශාවක් මහෝදර මහරජුරුවන්ට ඇති වෙනවා. මේ නැගෙනියගේ පුතෙක් ඉන්නවා චුල්ලෝදර. එයත් රජ කෙනෙක්. ඉතින් මේ මාම බෑනට පණිවිඩයක් පිටක් කරනවා. අපේ පරම්පරාවට උරුම ඔය මැණික් පුටුව අපට ආපහු ලබලා දෙන්න කියලා. හැබැයි ඒකට කැමති වෙන්නේ නැහැ. ඔය මැණික් පුටුව ලබා ගන්න තමයි යුද්ධ කරන්න සූදානම් වෙන්නේ ඒ වෙලාවේ. ඉතින් මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ මෙයාට බණ කියලා පැහැදුනාම මේ මැණික් පුටුව බුදුහාමුදුරුවන්ට පූජ කරනවා. මේ වෙලාවේ කැලණියේ හිටපු මණියක්විත නාගරාජයත් මේ යුද්ධට සම්බන්ධ වෙලා හිටියා. බණහල් අවසානයේදී මණියක්විත නාගරාජයා ආරාධනා කරනව බුදුහාමුදුරුවනි, මගේ රාජධානිය තියෙන්නේ කැලණියේ. ඔබ වහන්සේ කැලණියටත් වඩින්න කියලා අද වගේ උතුම් පුරපසළොස්සක් පොහෝ දවසක බුදු පියාණන් වහන්සේට මණියක්විත නාගරාජය ආරාධනා කරනවා. තථාගත භාග්‍යවත් බුදුහාමුදුරුවෝ ඒ ආරාධනාවත් පිළිගත්තා. පිළි අරගෙන උන්වහන්සේ නැවත දඹදිවට වැඩම කරන්නට යෙදුණා. එනම් බුද්ධත්වයෙන් පස්වෙනි අවුරුද්දේ තමයි බුදු පියාණන් වහන්සේ දෙවනිවර
මේ ලංකාවට වැඩම කරන්නට යෙදුනේ. මේ පෝයේ වැදගත්කම එකක් ඒ. ඊළඟ කාරණය තමයි අප මහා බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දකිනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. උන්වහන්සේ දකින පළවෙනි සතර පෙර නිමිත් අද තමයි දකින්නේ. එතකොට උන්වහන්සේට වයස අවුරුදු 29කට ආසන්න වෙමින් තියෙනවා. අප මහා බෝසතාණන් වහන්සේට වයස අවුරුදු 29කට ආසන්න වෙමින් තියෙනවා. බෝසතාණන් වහන්සේ, සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ මීට ඉස්සෙල්ලා කවදාවත් වයසට ගියපු කෙනෙක් දැක්කේ නැහැ. පළවෙනි කෙනා තමයි මේ වයසට ගියපු මහලු කෙනෙක් තමයි බෝසතාණන් වහන්සේ අද වැනි උතුම් පුරපසළොස්සක් පොහෝ දවසේ දකින්නේ. මේ සතර පෙර නිමිති මේ සතරම එක දවසේ බෝසතාණන් වහන්සේ දැක්කේ නැහැ. පළවෙනි දේ තමයි දකින්නේ අද මේ වයසට ගියපු කෙනෙක්. ඇත්තටම එතකොට මේ කිඹුල්වත්පුර නුවර වයසක මිනිස්සුයෝ හිටියේ නැද්ද? දැන් අවුරුදු 29කට ආසන්න වෙනකන් මෙයා දැකලා තිබ්බේ නැහැ නේ වයසක කෙනෙක් නේද? වයසකයි හිටියේ නැද්ද කිඹුල්වත්පුර නුවර? හිටියේ නැහැ. මොකද සුද්ධෝදන මහරජතුමා වයසකයට වෙනම නගරයක් හදනවා. වයසට යනකොට එහාට එකගෙන ගිහින් දානවා. හේතුව තමයි තමන්ගේ පුතා සක්විති රජ වෙනව දකින්න ඕනේ තාත්තට. බුදු වෙනව දකින්න ඕන කමක් තිබ්බේ නැහැ සුද්ධෝදන මහරජතුමාට පුතා. ඒ නිසා දුක හිතෙන, කලකිරෙන කිසිම දෙයක් දකින්න සැලැස්සුවේ නැහැ තාත්තා. වයසට යන සියලු දෙනාම ගෙනිහිල්ලා වෙනමම නගරයක් හදලා එහෙ ගෙනිහිල්ලා ජීවත් කරවෙනවා. හැබැයි නගරේ වයසට ගියපු අයට අවශ්‍යලු පහසුකම් රජතුමා හදලා තිබ්බා. වයසට සියලු දෙනාම ගෙනින් එහෙට එකගෙන යනවා. හැබැයි එදා උයන් කෙළියට සිද්ධාර්ථ කුමාරයාත් ඡන්න ඇමති ඡනකොට වයසට ගියපු කෙනෙක්. ඇඟ රැලි වැටිලා, කුදු ගැහිලා, කොණ්ඩේ ඉදිලා, දත් හැලිලා බොහෝම අමාරුවෙන් හැරමිටියක් අරගෙන පාර යනවා. මීට ඉස්සෙල්ල මේ වගේ දෙයක් කවදාවත් බෝසතාණන් වහන්සේ දැකලා තිබ්බේ නැහැ. වයසට ගියපු මිනිස්සෙක්, කුදු ගැහිච්ච මිනිස්සෙක්, ඇඟ රැලි වැටිච්ච මිනිස්සෙක්, කොණ්ඩේ ඉදිච්ච මිනිස්සෙක් දැකලා තිබ්බේ නැහැ. සුද්ධෝදන රජමාලිගාවේ වුණත් හිටිය නිරෝගිමත් අය. මාලිගාවේ හිටපු සියලු දෙනාම ඉතාමත් පිරිසිදුව හිටියේ. කාටවත් කිලිටි ඇඳුමක් අඳින්න දුන්නේ නැහැ රජ්ජුරුවෝ. මාලිගාවේ හිටපු සියලු දෙනාටම රාජභෝජනයි ලැබුණේ. මං හිතනවා රජ මාලිගාවේ 20,000කට වැඩිය හිටිය සේවකයෝ. ඇයි 10,000ක්ම පිටක් කළානේ බුදුහාමුදුරුවෝ කිඹුල්වත්පුර නුවරට එකගෙන එන රජමාලිගෙ හිටපු නේද? එතකොට බලන්න මේ සියලු දෙනාටම දුන්නේ රජමාලිගාවෙන් ආහාර පාන රාජභෝජන. ආයයට වෙනම විව්වේ නැහැ. මොකද එහෙම වුණොත් ඒව දැක්කොත් මේ කුමාරයා කලකිරෙනවා. හොඳ තරුණ පිරිසක් රජමාලිගාවේ හිටියේ ආවතේව කරන්න, අප උපස්ථාන කරන්න. හැබැයි සියල්ලක් අප මහා බෝසතාණන් වහන්සේගේ පිනට ලැබිච්චා. තථාගත භාග්‍යවත් බුදුහාමුදුරුවෝ බුදු වෙලා වැඩ ඉන්නකොට කොහේ වැඩියත් 80,000ක් මහරහතුන් වහන්සේලා පිරිවරාගෙන බුදුහාමුදුරුවෝ වඩිනවා කියන්නේ. ඒ සංසාරේ පිනට බුදුහාමුදුරුවන්ගේ බෝසතාණන් වහන්සේගේ ලැබිච්ච. ඉතින් චන්න ඇමතිගෙන් අහනවා මේ කවුද කියලා. එතකොට කියන ස්වාමීනි මේ වයසට ගියපු කෙනෙක්. අපි වගේ තරුණ වෙලා ඉඳලා දැන් මේ මරණාසන්නව ලෙඩ වෙච්ච
ලෙඩවෙන්න ආසන්න මැරෙන්න කිට්ටු වෙන්න කෙනෙක් මේ. බෝසතාණන් වහන්සේතුමනි කලකිරෙනවා. එදා උයන් කෙළියට චාන්නේ නෑ නැවතත් රජ මාලිගාවට චන්නැමති සමග ගමන් ආරම්භ කරනවා. මාලිගාවට ගිහින් කල්පනා කරනවා මේ වයසට අනේක නවත්ත ගන්නට ඕනේ. මේ ලෙඩ වෙන එක නවත්ත ගන්නට ඕනේ. මේ මරණයට පත් වෙන එක නවත්ත ගන්නට ඕනේ. මරණයට එහෙම නැත්නම් වයසට යන එක නවත්ත ගන්න නම් ඉපදීම නැති කර ගන්නට ඕනේ. තථාගත බුදුහාමුදුරුවන්ගේ මංගල ධර්මදේශනාවේ දංසප්පවතුන් සූත්‍රයේදී ජාතිපි දුක්ඛා කියලා ඔකනේ කිව්වේ බුදුහාමුදුරුවෝ. ඉපදීම දුකක් කියලා බුදුහාමුදුරුවෝ සතහන් කරනවා. ඉපදීම නැති කර ගන්න නම් අපි ළඟ තියෙන මේ කෙලෙස් ධර්ම නැති කර ගන්නට ඕනේ. මේ කෙලෙස් ධර්ම නැති කර ගන්න නම් මෙන්න මේ වගේ උතුම් පින්කම් සිද්ධ කරන්නට ඕනේ. දාන සීල භාවනාදී පින්කම් අපි සිද්ධ කර ගන්නට ඕනේ. එහෙම වුණොතින් අපි ළඟ තියෙන මේ කෙලෙස් ධර්ම නැති කරගන්න පුළුවන්කම තියෙනවා. අකුසල් නැති කරගන්න පුළුවන්කම තියෙනවා. කුසල් දහම් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ බක් පුරපසල සක්පොහෝ දවසේ අද සිද්ධ කරන්නේ මේ හැම දෙනාම අකුසල් යටපත් කරගෙන කුසල් දියුණු කරගන්නවා. මං මාතෘකාවක් දේශනා කළා. ධම්මපදයෙන් ඉන ගාථාවක් තමයි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. දහම් කරුණු ටිකක් දේශනා කරන්න. කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලබා ගැනීම අමාරුයි. කිච්චං මච්ඡාන ජීවිතං. අමාරුවෙන් ලබාගත්ත මනුස්ස ජීවිතේ ජීවත් වීමත් අමාරුයි. කිච්චං සද්දම්ම සවනං. බුදුබණ ඇහිම දුර්ලභයි. කිච්චෝ බුද්ධානං උප්පාදෝ. බුදුවරයන් වහන්සේලාගේ ඉපදීම දුර්ලභයි. දුර්ලභ කාරණා හතරක් තථාගත භාග්‍යවත් බුදුහාමුදුරුව අපට උගන්වනවා. කුමක්ද? මනුස්සාත්මයක් ලබා ගැනීම අමාරුයි. අමාරුවෙන් ලබාගත් මනුස්ස ජීවිතය ජීවත් වීමත් අමාරුයි. ඒ වගේම හැමදාම බුදුබණ අහන්න නෑ අපිට. හැමදාම ලෝකේ බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ නෑ. මෙන්න මේ කාරණා හතර දුර්ලභයි කියලා බුදුහාමුදුරුව අපට උගන්වනවා. මනුස්සාත්මයක් ලබා ගැනීම බොහොම අමාරුයි, දුර්ලභයි. කන කැස් බෑවා වියසිදුරෙන් එළිය බලනටත් වඩා අමාරුයි කියනවා. මේ කන කැස් බෑවා කියන සතා මොහොත ජීවත් වෙනවා කියන්නේ යාට එක හැයි තියෙනවා කියන්නේ. එයා අවුරුදු 100කට වරක්ලු එළිය බලන්නේ. මුහුදු පතුලේ ඉන්නවා කියන්නේ මුහුදෙන් උඩට ඇවිල්ලා අවුරුදු 100ක් ගත වුණාම එළිය බලනවා කියනවා. හැබැයි මේ එළිය බලන්නටත් ඕනේ මෙයා වියසිදුරෙන්. ඊටත් වඩා අමාරුයි කියනවා මනුස්සාත්මයක් ලබා ගන්න. මිනිස්සෙක් වුණත් අංග සම්පූර්ණ මිනිස්සෙක් වෙන්නට ඕනේ. මේ බුදුබණහන සිරු දෙනාම සංසාරේ කියන්න බැරි තරම් පින්කම් කළා තියෙනවා. සංසාරේ කියන්න බැරි තරම් පින්කම් කළා තියෙනවා. සංසාරේ ඔයත් හොඳට දන් දීලා තියෙනවා. හොඳ මනුස්සාත්මයක් ලැබුවා. අංග සම්පූර්ණ මිනිස්ය වෙලා ඉපදුණා. නුවණ ප්‍රඥාව බුද්ධිය ධාරණ ශක්තිය ඔයත්න්ට තියෙනවා. පංචානන්තරිය පාප කර්ම පහක් උගන්වනවා.
මව් මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේ සැලවීම, රහතුන් මැරීම, සංඝයා බේද කිරීම. මෙන්න මේ අකුසල් පහෙන් එකක්වත් ඔය ඇත සංසාරේ කවමදාවත් සිද්ධ කළා නැහැ. මේ අකුසල් පහෙන් එකක් සංසාරේ කවමදාවත් සිද්ධ කළා නැහැ. සිද්ධ කළා නම් බුද්ධෝත්පාද කාලෙක උපදින්න බෑ ඔය ඇත්තන්ට. බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න කාලෙක, බුදුබණ තියෙන කාලෙක, සංඝයා වැඩ ඉන්න කාලෙක ඉපදෙන්න බෑ. ඉපදුනත් ඉපදෙන්නේ අබුද්ධෝත්පාද කාලෙක. බුදුවරයන් වහන්සේ නමක් ධර්මය නැති, සංඝයා නැති කාලෙක තමයි උපදින්නේ. එහෙම ඉපදෙනකොට ජීවිත හරියට දැන් ඔය සත්තු තිරිසන් සත්තු ගත කරන්නේ. අන්න ඒ වගේ කිසිම වෙනසක් නැහැ. මනුස්සයෝ සත්තුයි කියලා ඒ වෙනකොට කිසිම වෙනසක් නැහැ. ආයිමත් වැරදි වැඩ කළා, පව් වැඩ කළා, අකුසල් කළා, අපාගත වෙනවා. හැබැයි මෙතන මේ බුදුබණ අහන, මේ බුදුබණ අහන කිසිම කෙනෙක් ඒ අකුසල් පහෙන් එකක්වත් සිද්ධ කළා නැහැ. සංසාරේ හොඳට ඔය ඇත්තෝ පින්කම් කළා තියෙනවා. හොඳ මනුස්ස ආත්මයක් ලැබුවා. අංග සම්පූර්ණ. අබුද්ධක සිටුවරයක කතාව කියවනකොට ඒ සිටුවරයට ධනය 40 කෝටියක් තිබුණා. අබුද්ධක සිටුවරයට. අබුද්ධක සිටුවරේ දැන් සිටුවරු ගත්තාම බුදුහාමුදුරුවන්ගේ කාලේ වැඩ ජීවත් වෙච්ච හරිම ලස්සනයි කියනෝනේ. සිටුවරු හරිම ලස්සනයි කියනවා. දැන් ඔය ආනන්ද සිටුවරයා බුදුහාමුදුරන්ට බැන්නේ තමයි. තථාගත බුදුහාමුදුරුවන්ට, රහතුන් වහන්සේලාට, හාමුදුරුන්ට බැන්නා. හරිම ලස්සන සිටුවරේ. හැබැයි මැරිලා ගිහිල්ලා පෙරේතෙක් වෙලා උපදිනවා. අබුද්ධක සිටුවරය කියන්නේ ලස්සන කෙනෙක් නෙවෙයි. හරිම අප්‍රසන්න කෙනෙක්. හරිම බලන්න කැත කෙනෙක් තමයි අබුද්ධක සිටුවරය කියන්නේ. හැබැයි ධනය 40 කෝටියක් තියෙනවා. මහා සිටුමාලිගාවක් තියෙනවා. මේ සිටුවරය කවමදාවත් බඩ පිරෙන්න ආහාර ගත්තේ නැහැ. කුසට බඩ පිරෙන්න ආහාර ගත්තේ නැහැ. හොඳ ඇඳුමක් ඇඳේ නැහැ. උඩුකය වසා ගන්න කවදාවත් කමිස්සයක් ඇඳේ නැහැ. කකුලේ පාවහන් යුගලක් දැම්මේ නැහැ. තනියෙන් ගමන් කළේ. හරියට හිඟන්නෙක් වගේ කියලා. හැබැයි බලන්න, ගෙදර මහා සිටුමාලිගාවක්, ධනිය 40 කෝටියක් තියෙන සිටුවරෙක් පායෙන් පාරේ තනියෙන් ගමන් කරනවා. හැබැයි මේ සිටුවරේ කවමදාවත් බුදුහාමුදුරන්ට බැනපු කෙනෙක් නෙවෙයි. හාමුදුරුන්ට බැන්නේ නැහැ මෙයා. බුදුහාමුදුරෝ දැක්කද, හාමුදුරුවන් වහන්සේලා දැක්කද, පාරේ අනිත් පැත්තට ගිහින් අහක බලාගෙන යනවා. එහෙමයි සිටුවරය කළේ. දවසක් කොහොම යනකොට තථාගත බුදුහාමුදුරෝ වඩිනවා. සිටුවරය ඉස්සරහින් එනවා. සිටුවරය දකින්ව බුදුහාමුදුරෝ වඩිනවා. පාරේ අනිත් පැත්තට ගියා, අහක බලාගත්තා, සිටුවරය ගමන් කළා. ආනන්ද හාමුදුරුවෝ කතා කරනවා, අනේ අනේ, මේ සිටුවරේ කවදාවත් බුදුහාමුදුරුවෝත් එක කතා කරන්නේ නෑනේ. බුදුහාමුදුරුවන්ගේ මූණ බලන්නේ නෑනේ. මේක තථාගත බුදුපියාණන් වහන්සේට මේ කතා වැහෙනවා. එදා හවස දහන් සභා මණ්ඩපයේදී තථාගත භාග්‍යවත් බුදුහාමුදුරුවෝ මේ අබුද්ධක සිටුවරයගේ කතාව අරමුණු කරගෙන, සිටුවරය අරමුණු කරගෙන එදා හවස ධර්ම දේශනාව සිද්ධ කරනවා. එක්තරා ආත්මයක මේ සිටුවරය මහා ධන සිටුවරයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ කාලේ හරීම ලෝභයි මේ සිටුවරේ ඒ ආත්මේ. කාටවත්ම කිසිම දෙයක් දුන්නේ නැහැ. ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගී, මගී, ජාතකාදීන් කිසිම කෙනෙකුට කිසිම දෙයක් දුන්නේ නැහැ. අද සමහරක් මිනිස්සු හැමයින් ඕනතරම් වස්තුව තියෙනවා. හැබැයි තමන්වත් ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. කාටවත් දෙන්නේ නැහැ. මේ සිටුවරියත් එහෙමයි. ඉතින් දවසක්
මේ සිටුවරයගේ නිවසට පසේ බුදුහාමුදුරු නමක් වඩිනව පිණ්ඩපාතේ. පසේ බුදුහාමුදුරු නමක් වඩිනවා. සිටුවරයේ ගමනක් යන සෝදානං වෙලා දොරාරිනකොට පසේ බුදුහාමුදුරුව පිණ්ඩපාතේ වැඩම කරලා වැඩ ඉන්න දොරකඩ ඉස්සරහා. හැබැයි එදා මේ සිටුවරයට හිතුණ මේ පසේ බුදුහාමුදුරුවන්ට දානි ටිකක් දෙන්න ඕනේ කියලා. පළවෙනි දවස පළවෙනි සිටුවිල්ල. සිටු දේවියට කතා කරලා කියනවා මේ පසේ බුදුන් වහන්සේ නමක් වැඩම කරලා ඉනු දානි ටිකක් හදලා දෙන්න. මම යනවා. සිටුවරය ගියා. සිටු දේවිය මේ වගේ ආසනයකට ඇතිරිල්ලක් දාලා පසේ බුදුහාමුදුරුවන්ට වැඳලා ආරාධනා කරන දානි පිළිවෙල කරනකම් බුදුහාලෝනේ වැඩ ඉන්න. ඉතින් මේ හරීම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තාම සැලකිල්ලෙන් මේ සිටු දේවිය දානි සකස් කරනවා. ගිතෙල් උක්හකුරු ආදිය දාලා කිරිබතක් තමයි හදාන්නේ සකස් කරන්නේ. මේ කිරිබත සකස් කරනකොට මුළු පලාතටම සුවඳයි. ඇල්හාලේ හාල් තමයි අරගෙන මේ බත සකස් කරන්නේ හදන්නේ පිළිවෙල කරන්නේ. පසේ බුදුහාමුදුරුවන්ට ගෙනල්ලා කිරිබත් හදලා පාත්‍රයේ අරගෙන ගිහිල්ලා පසේ බුදුහාමුදුරුවන්ට පූජ කරනවා. පසේ බුදුහාමුදුරුව පින් දීලා පිණ්ඩපාතේ ලබාගෙන ගෙදරින් වැඩම කරනවා. දැන් මේ කිරිබත හදන ටිකක් වෙලා යනවා. පසේ බුදුහාඳුනට වැඩ ඉන්න වෙලාව ටිකක් වෙලා. ඉතින් අර සිටුවරේ අර ගමන ගිහිල්ලා එනවා. ඈතට කෑම සුවඳක් දැනෙන සිටුවරයට. සිටුවරය බලනවා කිට්ටුව පාත කඩියකුත් නැහැ. හැබැයි කෑම ආහාර සුවඳක් එනවා. ඔන්න බලන්න මේ සිත වෙනස් වෙන ආකාරය. ඈතින් එනව පේනව තමන්ගේ නිවසට වැඩම කරපු පසේ බුදුහාමුදුරුව. හැබැයි කිට්ටුවෙන් ආහාර සුවඳ වැඩි. මේ පසේ බුදුහාමුදුරුවන්ගේ පාත්‍රෙන් මේ සුවඳ එන්නේ. පසේ බුදුහාමුදුරුව ළඟට ඇහිවිල්ලා අශ්ව කරත්තේ නවත්තලා බිමට බහිනෝ සිටුවරයා. බිමට බැහැලා පසේ බුදුහාමුදුරුවන්ගේ පාත්‍රයට එබෙනවා. බලනවා කිරිපිඩු පාත්‍රයෙන් එකයි. ඇයි අර සිටු දේවියට කවදාවත් දානියක් දෙන්න දුන්නේ නැනේ? දුන්නු දවසෙන් දුන්න පිරෙන්නම පාත්‍රය. සිටුවරයට හරි ලෝභකමක් ඇති වුණා. මූණ හරි අප්‍රසන්න වුණා. දැන් මේ හැමදෙනාම හොඳට හිනාවි බනහනෝ නේද? මං කාගේ හරි නමක් කියලා මෙතෙන්දි බැන්නොත් මූණ කොච්චරනම් අපිරිසිදු වෙනවද නේද? කාගේ හරි නමක් කියලා දැන් මෙතන හොඳට ප්‍රසන්නව බණ අහන මෙයාට කාගේ හරි නමක් කියලා මම බැන්නොත් කොච්චර මූණ කළු වෙනවද නේද? අන්නේ වගේ වුණා සිටුවරයේ මූණ. හරි අපහැදිලි අප්‍රසන්නයි මූණ. හරියට දොස් කිව්ව පසේ බුදුහාමුදුරුවන්ටයි බිරිඳටයි මෙච්චර දානි දුන්න කියලා. ගෙදර ඇහිලත් කෑ ගැහුවා. අපි දවස් කීයක් කන ආහාර ටිකද මේ පසේ බුදුන්ට දුන්නේ කියලා. සිටු දේවිය කිව සිටුතුමනි පින් සිද්ධ කරගන්න සාදු කියන්න පසේ බුදුහාමුදුරු නමකටයි දානි අපි දුන්නේ. සිටුවරයකට කැමති වුණේ ඔහොම ඉඳලා සිටුවරේ ලෙඩ වෙලා මැරිලා යනවා උපදිනවා. තත් අන්නර දෙන්න කිව් නිසා 40 කෝටියක් ධනිය ලැබුණා. දීර සතුටු වෙන්න බැරුණා සිටුවරයට. ඒකයි කවදාවත් කුස පිරෙන්න ආහාර ගන්න බැරි සිටුවරයට. නිවන් දකිනා ජාති දක්වාම සිටුවරයට කුස පිරෙන්න ආහාර ගන්න බෑ. ලෝසක හාමුදුරුවන්ට වගේ වෙනවා. ලෝසක හාමුදුරුවන්ටත් නෑ ආහාර ලැබුණේ. රහත් වෙලත් ලැබුණේ නෑ. පිරිනිවන් පානට පෙර දවසේ විතරයි ලෝසක හාමුදුරුවන්ට කුස පිරෙන්න ආහාර ලැබුණේ. සැරියුත් හාමුදුරුවන්ගේ යතින් චතුමදුර පාත්‍රයක් වළඳවනවා. ලෝසක හාමුදුරුවෝ කියනවා උන්වහන්සේ පිරිනිවන් පානකොට අවුරුදු 60යි වයස. ලෝසක හාමුදුරුවෝ කියනවා මේ ජීවිත කාලය තුරාවට එමනම් මේ කාලය පුරාවට කුස පිරෙන අද විතරයි ආහාරයක් ගත්තේ කියලා. සැරියුත් හාමුදුරුවන්ට මොනතරම් සංවේගයක් ඇති වුණාද මේ වෙලාවේ.
බලන්න අවුරුදු 60ක් බඩිකින්නේ. කියන්නේ පින්ඩපාතේ වැඩිහාම ලෝසක හාමුදුරුවන්ගේ පාත්‍රයට නෙල්ලි ගෙඩියද ඉස්සෙල්ල හම්බෙන්නේ එච්චරයි. ආයි කිසි කෙනෙක්ගේ පාත්‍රයට කිසිම දෙයක් බෙදන්නේ නැහැ. හේතුව පාත්‍රේ පිරිලා පේනවා දායකයට. බෙදන්න තැනක් නැහැ. හැබැයි පාත්‍රේ හිස් ලෝසක හාමුදුරුවන්ගේ. ඉතින් එදත් ඔය චතුමදුර ටිකවත් හම්බ වෙන්නේ නැහැ ලෝසක හාමුදුරුවන්ට අතට දුන්නා නම්. සැරියුත් හාමුදුරුවෝ බලනවා මේ චතුමදුර පාත්‍රේ ලෝසක හාමුදුරුවන්ගේ අතට දුන්නොත් මොකද වෙන්නේ? අතුරුදහන් වෙනවා. එහෙමනම් මේක සැරියුත් හාමුදුරුවන්ගේ අතෙන් තියාගෙන හැන්දකින් පොවන්නට ඕනේ, දෙන්නට ඕනේ. එහෙම තමයි වෙලඳිව්වේ. සැරියුත් හාමුදුරුවන්ගේ අත උඩ තියාගෙන හැන්දකින් ලෝසක හාමුදුරුවන්ට මේ චතුමදුර ටික පූජ කළා වෙලඳුවා. උන්වහන්සේ කියන කොරඳලා අද තමයි මම කුස පිරෙන්න ආහාරයක් ගත්තේ කියලා. හැබැයි ඊට පහුවෙන් උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ දීල අවසානේ සතුටු වෙන්න කියලා. අර අබුද්ධක සිටුවර සතුටු වෙන්න බැරි වුණා, දීල දුක් වුණා. ඒ නිසා තමයි අප්‍රසන්න ශරීරයක් ඇතිව ඉපදුනේ. දෙන්න කියපු නිසා වස්තුව ලැබුණා, එකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. නිවන් දකිනා ජාති දක්වා අබුද්ධක සිටුවරේට ඔය වස්තුව ලැබෙනවා. හැබැයි කිසි වැඩක් නෑ, කිසිම වැඩක් නෑ කුස පිරෙන්න ආහාරයක් ගන්න බෑ. එනිසා ඔය ඇත්ත හොඳ මනුස්සාත්මයක් ලැබුවා. ඔය ඇත්ත හොඳ ඇඳුම් පැනඳුම් අඳිනවා, හොඳට ආහාර ගන්නවා. ඔය ඇත්තන්ට ඉන්න නිවහන් තියෙනවා, ෂණ ජාන වාහන තියෙනවා, පිරිවර ඉන්නවා. ඒකයි බුදුපියාණන් වහන්සේ දේශනා කළේ අංග සම්පූර්ණ මිනිස්සෙක් වෙලා ඉපදෙනව නම් ඉපදෙන්න කියලා. ඔයත් හරි වාසනාවන්තයි. ඉපදිච්ච අපි ජීවත් වෙන්න මොන තරම් දේවල් සිද්ධ කරනවද? තථාගත බුදුපියාණන් වහන්සේ අපට වෙළඳාම් පහක් එපා කියනවා. අත්හල යුතු වෙළඳාම් පහක් උගන්වනව දේශනාවේදී. කරන්න ඕන රැකී රක්ෂා කටයුතු තථාගත භාග්‍යවත් බුදුහාමුදුරෝ ධාර්මික රැකියාවල් මේව කරන්න කියලා උගන්වනවා. එපා කියු දේවල් තමයි බුදු පියාණන් වහන්සේ කියනවා. මේ වසවිස නිෂ්පාදනය කරලා විකුණන්න එපා කියනවා. වසවිස මං අහගෙන මේ පහුගියාමි. දවස් දෙකකට විතර ඉස්සෙල්ල කිව්ව මේ පළතුරු වලට බෙහෙත් ගහනව පැය 72ක්වත් තියලා ආහාරයට ගන්න කියලා. පැය 72ක්වත් තියලා ඔය ආහාරයට ගන්න කියනවා. නැත්නම් අතපය වල ගෑවිලා අපිට ඕක ඇවිලා නොයෙකුත් ලෙඩවල් ඇති වෙනවා කියලා. බලන්නකො බුදුහාමුදුරුවෝ මේට අවුරුදු 1567කට ඉස්සෙල්ල කිව්වනේ වසවිස නිෂ්පාදනය කරන්න එපා කියලා. වසවිස නිෂ්පාදනය කරන්නේ කෙනෙක්ගේ ජීවිතයක් ආරක්ෂා කරන්න නෙමෙයි, කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න. කුඹුරකට තෙල් ටිකක් ගැහුවා සත්තු මැරෙනවා. හේනකට ගොවිතැනකට වසවිස ටිකක් ගැහුවාම සත්තු මැරෙනවා. සමහරක් විට මිනිස්සුන්ට අපටත් ඔය වගේ වසවිස දීලා අර පහුගියාමි අර පාම් පිටියොල්ට එහෙම ගුල්ලන්ට ගහන නේද වස කවලම් කරලා ඕනි අපට දෙන්නේ කන්න. ඇල්ලුවේ බුල්ල බෝ වෙලායි කියලා වස දාන පාම් පිටි වලට කවලම් කරලා. එතකොට බලන්න ඒ සත්තුත් මැරෙනව කන අපිත් ලෙඩ්ඩු බවට පත් වෙනවා. හැබැයි බොහොම ලේසි මුදල් හම්බ කරන්න. ඒව ධාර්මික නැ අධාර්මික මුදල්. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි. ඒව ජා දෙන්නේ නැ කවදා හරි ඵල දෙනවා ඒවා. මස් පිණිස සත්තු ඇති කරන්න එපා කියන බුදු පියාණන් වහන්සේ. මස් පිණිස සත්තු ඇති කරන්න එපා කියනවා. අකල් මරණවලට පත් වෙන සත්ව ඝාතනය කරන අය. සත්ව ඝාතනය කරන අය තමයි අකල් මරණවලට පත් වෙන්නේ. සත්තු කියන්නේ වෙනම කොට්ටාසයක්, වෙනම ජාතියක් නෙමෙයි. මනුස්ස ලෝකෙදී මිනිස්සු කරපු වැරදි වැඩ අකුසල්. උදේ ධර්ම සාකච්ඡාවේදී කළු සුදු කාරණා ගැන පිළිබඳව සාකච්ඡා කළා නේද? ඒවෙන් ඈත් වෙන්න කියලා බුදුහාඳුරෝ කියනවා. කළු ජාති වලින් ඈත් වෙන්න කියනවා. කළු කියන්නේ අකුසල්නේ. ඒවෙන් ඈත් වෙන්න කියනවා. ඉතින් මේ සත්ව ඝාතනය කරන්න එපා. හොඳ නෑ.
සත්ව ඝාතනය කළ තිබ්බ තකාලෙන් මැරෙනවා. මුගලන් මහරහතන් වහන්සේට සිද්ධ වුණේ කනේ. සාමණේර පොඩි හාමුදුරු නමක් කොසොල් රජුර උල තියෙන දින හතෙන් මැරෙන්න. දින හතෙන් මැරෙන්න උල තියෙන සාමණේර පොඩි හාමුදුරු නමක් කොසොල් රජුර ප්‍රාණඝාත අකුසල් කළා. අකාලේ බොහොම ලේසි මුදල් හම්බ කරන්න. දැන් චුන්ද සූකර වැද්ද බලන්නකො, ජේතවනාරාමේ අල්ලපු වැටේ හිටියේ. ඌරු පැටව් කරත්තයක් අරගෙන ඇවිල්ලා මහත් කරන උස්මහ කන්න දීලා මහත් කරනවා. හැබැයි මෙයාට දස වද දීලා තමයි මේ සත්තු මරන්නේ මෙයා. සමහරක් සත්තුන්ට මැටි ගහලා තියෙන සතියක් විතර මැටි යනලා ඒ සතා ජීවත් වෙලා ඉදීම මැටි ගහනවා. තවත් සමහරක් සත්තු මරන්නේ මහා උණු වතුර හැලියක් උණු කළ පැහිදාන උණු වතුර කටාවලා කටරවක් කරනවා. මේ විදිහටයි සත්තු මරලා තියෙන්නේ මෙයා. තවහරක් දවසට සත්තු මරනවා කියන්නේ එරළු ගස් වර්ගයක් තියෙන මේ ලීයකින් ගෙනල්ලා සතියක් විතර මේ සතාට තලනවා කියනවා. ඒ වද දීලායි මැරුවේ. හැබැයි යා මැරෙන සතියක් ගියා මහා වද විඳල දුක් විඳල මැරිලා මේ වෙනකොටත් චුන්ද සූකර වැද්ද අපාගත වෙලා අපාය දුක් විඳිනවා. ඉතින් ඒ නිසා කාලේ නිමාවටපත් වෙනවා. ඉතින් මේ බක් පුරපසලොස්සක් පොහෝ දවසේ ඉතාමත් වැදගත් පින්කම් රාශියක් ඔය ඇත්තෝ සියත රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සිද්ධ කරගන්නට යෙදුණා. අපි අත්පත් කරගත්ත පින් දැන් මං සූදානම් වුණේ අනුශාසනාවක් කරන්නේ පුණ්‍යානුමෝදනාව. ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ මේ පින්කම නිමාවටපත් කරන්නට ඔය කරුණාකාරණාටිය කෙටියෙන් සීපත් කරමින් අපි පළමුවෙන්ම අද උදේ ඉඳලා සිද්ධ කරගත් අප්‍රමාණ පිණෙන් කොටසක් අපි අනුමෝදන් කරවමු. අපවත් සම්බුද්ධ ශාසනයත් මේ ලෝකෙවත් ආරක්ෂා කරන්නා වූ ශ්‍රී විසුණු කතරගම සමන්නාතපත්තිනි කඩවර සුද්ධසූනියන් ගම්භාර ගණේශ ගණපති වන්නා වූ දසරාඩ විරූඩ විරූපාංශ වෛශ්‍රමණ යන සතර වරන් දෙවි මහරජදරුවන්ටත් බුදුබණ ඇසූ දෙවියන්ටත් බුදුබණ ආසන දෙවියන්ටත් බුදුබව පතන දෙවියන්ටත් දිව්‍ය ලෝකවල වැඩින දිව්‍ය රාජවරු බ්‍රහ්ම ලෝකවල වැඩින බ්‍රහ්ම රාජවරු නාග ලෝකවල වැඩින නාග රාජවරු ඉසිවරු මුනිවරු තාපසවරු සද්දෙවිඳුන් සාම්පති බ්‍රහ්මරාජයාණන් ගටීකාර බ්‍රාහ්මණතුමාණන් මාතෘ දිව්‍ය රාජයාණන් ශ්‍රීමත් සුමන සමන් දිව්‍ය මහරජෝත්තමයාණන් වහන්ස කළු බණ්ඩාර දේවතාන් වහන් සරස්වති දෙවි ලක්ෂ්මී දෙවි වංගනා දෙවි තිස්තුන් කෝටියක් දෙවි දේවතාන් වහන්සේලානි මේ වෙලාවේ වහන්සේලා යම්කිසි දිව්‍ය රතේක දිවවනක දිවහනක සහාය පිරිවර දෙවි දේවතාන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්නව නම් අපි දෙන මේ පින්පෙත් අනුමෝදන් වීමෙන් සියත රූපවාහිනී සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලය වගේම සභාපතිතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ සියු දෙනාටමත් මේ පෙහෙවස් සමාදන් වෙලා ඉන්න මේ බුදුබණ අහපු සියු දෙනාටමත් ඔබ වහන්සේලාගේ දේව ආශිර්වාදය දේව ආරක්ෂාව දේව රැකම සලස්වා දෙත්වා. ඔබ වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ඒ වගේම මේ බුදුබණ අහපු සියත මාධ්‍ය ආයතනයේ සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය මේ සේවය කරන මේ සෑම සියු දෙනා නමිනුත් මේ බුදුබණ අහන මේ පේවත් සමාදන් වෙලා ඉන්න මේ ලොකු කුඩා හැම දෙනා නමින් මිය ගියා වූ ජනතා ඥාතීන් පින් බලාපොරොත්තු වෙනවනම් ඒ සියලු දෙනාම මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ හැම දෙනා දුක්ඛ ස්ථානයක ඇතිනම් මේ පින් ලබාගෙන සැපවත් වේවා. සැපවත් ස්ථානයක ඇතිනම් නිම සැප වඩා වර්ධනය කරන තවසාන වශයෙන් ජාතියක් ජරාවක් මරණයක් නැති බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාළ සාන්ත සුන්දර උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තියම ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරවන්න. සියත ආයතනයේ සභාපතිතුමාට අධ්‍යක්ෂක මණ්ඩලයට මේ සේවය කරන මේ සෑම සිය දිනාට මේ ආයතනයේ පෙහෙවස් සමාදන් වෙලා ඉන්න මේ ලෝක උඩා හැම දිනාටමත් මේ බුදුබණ අහපු මේ හැම දිනාටමත් ලංකා වාසී ලෝක වාසී සෑම සිය දිනාටමත් රත්නත්‍රේම පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේම උදා වේවා.
නවග්‍රහයන් නම දෙනා වහන්සේගෙන් ජං අපණයක් උපද්‍රවයක් කරදරයක් කිරියරයක් අතුරුවාන්තරාවක් වෙන්තුනම් ඒ සියල්ලක් ගසා දුරු වේවා. උතුම් වූ ජයශ්‍රීමා බෝධින් වහන්සේගේ උන්වහන්සේගේ අෂ්ටපලරුව දෙසිස්පලරුව බෝධින් වහන්සේලාගේ මේ පන්සලේ වැඩ ඉන්න මේ මහානුභව සම්පන්න බෝධින් වහන්සේගේ අනන්ත වූ ආශිර්වාද ආරක්ෂාව දරගෙන මේ හැම දිනාටම ලැබේවා. උතුම් වූ දළදා හාමුදුරුවන් වහන්සේගේ සතර දළදා වහන්සේගේ අනන්ත වූ බුදුගුණ ආශිර්වාද බලමයි මේ. උතුම් වූ ශ්‍රීපාද පත්ම වහන්සේගේ මහා කරුණා ගුණෙන් මතු බුදුවන්නට පෙරුන්දම් පුරණ මෙත් මහා බෝසතාණන් වහන්සේගේ බුදුවන බෝසත් දේව ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් රැකවරණයෙන් මේ හැම දිනාම කරන කිනර කී ආරක්ෂා වෙලහෙනදාම් දවසින් දවස දියුණුවෙන් දියුණුවටම පත් වේවා. අධ්‍යාපන කටයුතු කරන දුවා දරුවන් ගැනනුවන පහළ වේවා. මේ උතුම් බුදුබණ අහලා මේ හැම දිනාම යම් ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ ප්‍රාර්ථනාවන් නිව ආකාරයෙන් සඵල වේවා. යම් සිතුම් පැතුම් සිතනවද පතනවද මේවා මුදුන් පමුණුවා ගැනීමට මේ සිද්ධ කරගත්ත මේ උතුම් පින්කම් වල ආශිර්වාද බලමයි මේ සතක් ශාන්තියක් නිරෝගී සුවයක් මේ හැම දිනාටම ලැබේවා. අවසානයේ දෙවියන්ටද මියගිය ඥාති ඔබ අප සෑම සියු දිනාටම මේ පින් එකාකාර පිටුවීමෙන් දෙව් මිනිස්ස නීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදුක සාන වශයෙන් ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවාන පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. අප හැම දිනාටම අනුකම්පාවෙන් යුතුව අද දවසේදී ඊටමත් වටිනා සදහම් දේශනාවක් ඒ වගේම අද දවසේ තියෙන වටිනාකම පිළිබඳව ඊටමත් වැදගත් කරුණු කාරණා රැසකුත් එකතු කරගෙන ඒ සුවිශේෂී වූ අනුශාසනාව ඒ වගේම අවසානයේදී ආශිර්වාදය එකතු කළේ පුංචි මහවත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ විහාරාධිපති දාපනේ විමල වංශපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපි නැවත වතාවක් සාදුකාරණව මුමිනුන් වහන්සේට පින් පෙත් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. අද දවස පුරාම අලුයම පටන් මේ අවස්ථාව දක්වා අපි ඉතාමත් වැදගත් පින්කම් රැසක් සමග අත්වල් වැඳගත්තා. නාරායහෙන් පිට දාපරේ මාවත ශ්‍රී ගෞතම විහාරස්ථානයේ සිට මේ සියලු කටයුතු සඳහා අපිට අනුශාසනා කළ අපේ ඕමල්පේ සුමනරතන නායක මහින්පාණන් වහන්සේට අපි නැවත වතාවක් පුණ්‍යානුමෝදනා පිරිනමනවා. මේ මොහොතේදී උන්වහන්සේගේ ආශිර්වාදයත් එක්ක සංවිධාන ශක්තියත් එක්ක මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට සහයෝගය දක්වූ හැම දිනටමත් අපි මේ මොහොතේ පින්පෙත් අනුමෝදන් කරනවා. සියත අමාවැස්ස වැඩසටහන් මාලාවේ බක්පුන් පොහොය දවසේ මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට අපි සමගින් එකතු වුණු හැම දිනාටමත් සියත මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු මේ කාර්ය සඳහා කැප වුණු සියලු දිනාටමත් අපි පින් අනුමෝදන් කරනවා. මේ කටයුත්තේ සාර්ථකත්ව වෙනුවෙන් කැපවීම වෙනුවෙන් ඒ සමගම අද දවස පුරාම අපි සමග රැඳී සිටි හැම දිනටමත් පින්පෙත් අනුමෝදන් කරමින් අපි මේ සජීව විකාශයෙන් සමු ගැනීම සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලබන පුන් පොහොය දවසේ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී විහාරස්ථානයක සිට සජීවීව මහත් පින්කම් රසක් සමගින් ඔබ මුණගැහිමේ බලාපොරොත්තුවත් ඇතිව අපි අදට ඔබෙන් සමු ගන්නවා. හැම දිනටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.